අලුත් කඩේ උසාවියේ ඉදිරිපිට පුංචි සත්‍යග්‍රහණයක් තියෙනවා මේ වකුගඩු දෙක ගලව ගත්තනේ පුංචි දරුවෙක්ගේ අපි අහමු මේ ඥාතියෙක් නේද ඥාතිය මොකද වුනේ ඇත්තටම මේ දරුවා ඉපදිලා මාස 9කින් විතර එයාගේ යටිබඩේ ඉදිමීමක් වගේ ආවා ඒත් එක්ක යාට මුත්‍රා ප්‍රශ්නයකුත් තිබ්බා ඒක අපි පුද්ගලික අම්මයි තාත්තයි පුද්ගලික රෝහලක ගිහිල්ලා චැනල් කරලා ડોක්ටර් කෙනෙක් කැල්ලුවාම එයා ඇවිල්ලා මේ අම්මයි තාත්තවයි ලේඩි රිජ්ජේ ડોක්ටර් මලික් සමරසිංහ මහත්තයාගේ සහායනයට එයාව යෙව්වා එතෙන් පටන් අවුරුදු දෙකක් තිස්සේ දිගින් දිගටම ලේඩි රිජ්ජේ ස්පිරිතාලේ තමයි මේ ළමයා සහායනයට ගියේ ඒ අවස්ථාවේදී සියලුම පරීක්ෂණවලට ළමයා භාජනය වුණා එතකොට මලික් සමරසිංහ මහත්තයයි නවීන් විජේකෝන් කියන මහත්මයයි මේ ළමයාගේ වම් පැත්තේ වකුගඩුව නරක් වෙලයි කියලා ඒක අයින් කරුවොත් තමයි ළමයාට ඉදිරියේදී හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා ඒ අවස්ථාවේදී අපි දැනගත්ත ළමයාගේ වම් පැත්තේ වකුගඩුව 100ට 9කුත් වැඩ කරන්නේ නැහැ නමුත් දකුණු පැත්ත වකුගඩුව 100ට 92ක් වැඩ කරනවා කියලා ඒගොල්ලෝ සාහතික වුණා ඒ සම්බන්ධව සියලුම ස්කෑන් පරීක්ෂණ අපි ළඟ තියෙනවා එතකොට මේ එයාලා වකුගඩුව අයින් කරන්න ඕනේ කියලා කිව්වම මේ අම්මයි තාත්තයි අහලා තිනවා එතකොට ළමයාට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා ළමයාගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලෝකේ ඕන තරම් මිනිස්සු එක වකුගඩුවකින් ජීවත් වෙනවා මේ ළමයාට මේක අයින් කරුවේ නැත්නම් වම් පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන වකුගඩුවත් නරක් වෙයි කියලා ඒ වරන්දු මත ඒ විශ්වාසය මත මේ ළමයාව ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ කියන 2022 දෙසැම්බර් 24 වෙනිදා ශල්‍ය කර්මයකට භාජනය වුණා. ඒ ශල්‍ය කර්මය කරලා එයා ගියේ වම් පැත්තේ තියෙන වකුගඩුව අයින් කරන්න. නමුත් දවස් 3ක් තිස්සේ ළමයාට මුත්‍රා ගියේ නැහැ. ළමයා ඉදිමුණා. ඒ සම්බන්ධව දොස්තරලා ඇවිල්ලා ආයි ස්කෑන් කරලා බලනකොට ළමයාගේ හොඳටම වැඩ කරපු 92%ක් වැඩ කරපු දකුණු පැත්තේ තියෙන වකුගඩුව කොහෙද කියලා නැහැ. ඔක්කොරේ කියන්නේ ගලවගෙන ඒකත් ඔක්කොම. ඒක අපි දන්නේ නැහැ. ඒගොල්ල කියන්නේත් නැහැ. වකුගඩුව නැහනේ ගලවන්න නැතුව. වකුගඩුව නැහැ. වකුගඩුව දෙකම නැහැ. ඊට පස්සේ ඒ දොස්තරවරු මේ අම්මායි තාත්තායි ගෙන්නලා කියලා තිනවා. ඒගොල්ලන්ගේ අතින් වැරද්දක් සිද්ධ වුණයි කියලා. එතකොට ඒක රෙකෝඩ් එකක් හැටියට එයා වීඩියෝ කරන්න හදනකොට තාත්තා වීඩියෝ කරන්න හදනකොට මේ අම්මායි තාත්තායි කියන හැටියට ඒගොල්ලෝ වීඩියෝ කරන්න දීලා නැහැ. ඒගොල්ලෝ කියලා තිනවා. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. අපි උදව් කරන්නම්. ඔයගොල්ලෝ බ්ලොග් අඩුවක් හොයන්න. අපිත් හොයනවා. මාස 4ක් ඇතුළතදී මේ ළමයාට වකුගඩුවක් බද්ධ කරමු. එතකොට මේ ළමයා ඉන්නේ ස්පිරිතාලේනේ. මේ අම්මයි තාත්තයි සෑහෙන දුක් විඳිනවා. තව අනිත් ළමයින්වත් ස්කෝලේට යවන්න ඕනේ. මෙයා ටයර් කඩේ වැඩ කරන්නේ. ටයර් කඩයක් තියාගෙන කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මේ වෙලාවේ මේ සටනකට ගියේ නැහැ. يعني සටනක් නෙමෙයි. ඒ සම්බන්ධව මාධ්‍යවලටයි මොකටත් කියන්න ගියේ නැහැ. මොකද්ද මේ දොස්තරවරු කියපු වචනේ විශ්වාස කරලා. නමුත් මාස 7ක් තිස්සේ ළමයා මැරෙනකම්ම මේ පොරොන්දු දීපු දොස්තරවරු කිසි කෙනෙක් ඇවිල්ලා ළමයා බැලුවේ නැහැ. ඒ ડોක්ටර් ඊට පස්සේ මාස 2 3කින් මේගොල්ලෝ දැනගෙන තිනවා ඒ ඔපරේෂන් එක කරපු නවීන් විජේකෝන් කියන වෛද්‍යවරයා බෞල් පිටින්ම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලායි කියලා. මලික් සමරසිංහ මහත්තයා එක වතාවක් වෙන වාට්ටුවකට ආපු වෙලාවේ තමයි මේ තාත්තා ගිහිල්ලා ළමයා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න එහෙම කියලා කිව්වම මං එන්නම් කියලා එයා කතා කරලා ගියා මිසක් එයා ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ආයි ඩ්‍රයිවර් එකේ චැනල් කරලා තමයි මේ ආසිරි සෙන්ටර්ල එකේ ගිහිල්ලා තාත්තා තමන්ගේ දුක කියලා තියෙනවා. ඒ වුණාට එයා ඒ චැනල් කරපු සල්ලි ආපහු දීලා තිබ්බා. අපි අවංකව ඇත්ත කියන්න එපා. ඒත් එයා ඇවිල්ලා බලලා නැහැ. එතකොට අපි අහන්නේ වැරදීමකින් සිද්ධ වුණොත් හරි වැරදීමකින් සිද්ධ වුණොත් හරි ළමයාගේ දකුණු පැත්ත වකුගඩුව ඕ ඒ අම්මා තාත්තා දැන් අද ඔයා බලන්න සාමාන්‍ය දැනුමක් තියෙනවනේ අපිට කකුලේ මේ සීනි අමාරු ඇවිල්ලා මිනිස්සුගේ කකුල් කපනවනේ. එතකොට ඒ ගෙදර කට්ටිය ඇවිල්ලා ගෙන්නලා පෙන්නනවා මේක තමයි ඇඟිල්ල කැපුවේ ඔගොල්ලෝ මේ වලලනවාද නැත්නම් ස්පිරිතාලේ ඩිස්පෝස් කරනවාද කියලා. ඉතින් මෙච්චර වැරදීමක් වෙලා මේ අම්මා තාත්තාගේ වකුගඩුව වැරදීමකින් ගලවපු වකුගඩුව පෙන්නුවේ නැත්නම් මේ අම්මා තාත්තාට අයිතියක් තියනව නේද? මේක අහන්න ඔක්කොඩු තියනයි කියලා රෝහල් අධ්‍යක්ෂකවරයා කියලා තුන මම දැක්ක පත්‍රයක. මරුණායින් පස්සේනේ. මරුණායින් පස්සේ ළමයා වැළුණාත් පස්සේ තමයි එයා කියන්නේ. ලැබ් එකේ තියනවලු.
එතකොට අම්මා තාත්තා අඬ අඬ අහනකොට පෙන්වන්න තිබ්බන්න පෙන්වුවේ නැහැ පෙන්වුවේ නැහැ මාස 8ක් තිස්සේ පෙන්වුවේ නැහැ වැරදි මිනිස්සුන්ට තමයි වැරදිම් වෙන්නේ වැරදිම් වුණත් මේගොල්ලන්ට කියන්න තිබ්බයි මෙන්න මේකයි අපි කරන්න ගියේ නමුත් ඇලිලා ළමයාට තිබ්බේ වකුගඩු දෙක මෙහෙම තිනවා ඒ කියලා එම කතා කරලා මනුස්සත්වයෙන් කතා කරලා මේ ප්‍රශ්නේ ඔව් විශාල සැකමුසු තැන් තිනවා මොකද වකුගඩු ජාවාරමක් තිනවනේ මේ කාලේ ඔව් ඒ ජාවාරමක් තින නිසා මේක අපිට සැකමුසු තැන් ගොඩක් තිනවා ලොකු මාෆියාවක් තිනවා තිනවා ඔව් ඒක දැන් අයි ඕස්ට්‍රේලියාවට පැනලා ගියේ දොස්තර මහත්තයා කියන්නේ තු ඒක ඒ සම්බන්ධ වෙන දොස්තරවරුයි ඉස්පිරිතාලේ වෛද්‍ය කමිටුවයි තමයි ඒකට උත්තර දෙන්න ඕන වෛද්‍ය කමිටුවයි ඔව් අපිට ලොකු සැකයක් ඇයි පැනලා ගියේ කියලා